नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अदत् सुपुरुदु आकारेन अभिधर्म पाठम समग एकात्मी वेन ओब सीलु दिनाटम तुनुरुवन्गे आशीर्वादे प्रार्थना करमिन पाठमट अवतीर्ण वीमट बलापुरुत्तु वेनवा। एतकोट अपि ओबट गिय वतावे पाठम करन्नट बेरि वुणा शासनिक काटयुत्तकट ये निसा इतिं अद अपि पाठम करनवा। मम ओबट कियला तियेनवा पाठम पटन गन्न दवसेन मम किव्वा अभिधर्म चंद्रिकाव मम उगन्नन अतरतुरेदी ओब अभिधर्म मार्गय अभिधर्म प्रदीपिकाव अभिधर्मे मौलिक करुणु कियन मे पोत परिशीलनय करन्न किला। मोकद हेतुव मेवा अभिधर्मे अलला एक एक उगतुन अभिधर्म वेदीन विशिष्ट करनलाद ग्रंथ एवागे ये आय विग्रह करला तीन आकार वल ये विचारयान वेदगत वेनवा। मोकद सियल्ल अनुसारेन अपट अपी इगेन गन्न दे पिलिबंदवत् होंद विचारयक् एति कर गैनीमट ये विचार कीपयक् कियवन एक एकट अवधान यमु करण एक वेदगत्न एक ओबट महिता तेरे चंद्रिका विस्तर करलतीन क्रमेट वडा विनत्ताकृतिया मौलिक सिद्धांत विनसाट अभिधर्म मार्गे विस्तर करण रटाव अभिधर्म मार्गे विस्तर करण रटावट चंद्रिका विस्तर करण रटावट वडा विनसाकृतिया अभिधर्म प्रदीपिका एक निशा तमय आरंभ करण कुटे समहार पाड़ पीली बंधव समहार पुतक तोरलाती नकार विशिष्ट अने पुतट वाड़ा अब तवत्म ए पोते अनेक पोते विग्रह करलती नकार इट वाड़ा विशिष्ट ये विधि विनस्कान मुखद सर्वाज्ञ भाषितनाट हसुवन प्रमाण तत्व तमय एक अनावरण वेन्नी मम इदा अभी पटंग आरंभ कला मे पुद्गल भेदे पुद्गल भेदे की चंद्रिका वट वाड अभिधर्म प्रदीपिका एक गोटक मोदीन इत ममाद चंद्रिका त्याग तटका मे प्रदीपिका बोला प्रदीपिका लकनी नमूत मे मम कीन देट मोदी सवान दिन इतकोट अवधान युखरा चंद्रिका कियवेन करणट वाड चंद्रिका कारणुम तमाय मेके विग्रह करना क्रमेश समार विस्तर क्रीम टीका पुलुन हर ऐसा मट मट तेरच देखा मे पाड़म चंद्रिका वट वाड़ उषाशुदीट विग्रह अभिधर प्रदीपिका ऐसा मम इतने लाद आरंभ ज्ञानी सूदानीन पुद्गल भेदे कें पाड़म अदे दल हनुन्वादी मम दुरकट गिया मट मत का එතකොට අපි පොත වහලම ගත්තොත් එහෙනම් පුද්ගලය කියලා කියන්නේ සත්වයානි ඈ එතකොට දැන් පුද්ගලයා බෙදෙනකොට අපි දන්නවා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ බ්‍රහ්ම ලෝකේ සතර ආපායේ ওই විදිහට සත්වය බෙදන්න පුළුවන් භූමිතල 31 අරගෙන ඉතින් එතකොට ඒ තැන්වල ඒ ජීවත් වෙන සත්වයෝ පුද්ගලයෝ යම් නිර්ණායක ශීර්ෂ කීපයකට अंतर्गत किरी पुद्गल भेदे की मतृकावेदी एन्नी एक अपट की विसरला पुद्गल बेदिलायन पृथुज्ञन आर्य की इतकोट पृथुज्ञन के ना बेदिलायन अहेतुक द्विहेतुक त्रिहेतुक इतकोट अहेतुक पुद्गल आयुदेदन सुगति दुगति अहेतुक सुगति अहेतुक की එතකොට ආර්ය පුද්ගලයෝ කොහොමද විහෙතුක හේතුක නැහෙනේ සුවාණාදී මාර්ගඵලලත් උතුම උත්තමාව අනිවාර්යම ත්‍රි හේතුකයි එතකොට මේකේ මේ අහේතුක පුද්ගලයෝ ගත්තට පස්සේ ගොඩක් කලාවට සුගති අහේතුක මනුලෝ තමයි ගොඩක් කලාවට දිවි ලෝකෙත් කලාතුරකින් ඉන්නවා කියලා කියනවා නමුත්
දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ බොහෝ සෙයින් බ්‍රහ්ම ලෝකේ නම් ඒකාන්ත වශයෙන්ම ත්‍රි හේතුක පුද්ගලය පමණයි වාසය කරන්නේ මනෝලෝ ගත්තට පස්සේ අ හේතුක දි හේතුක ත්‍රි හේතුක කියන මේ කොටස් තුනම වාසය කරනවා එතකොට ඒ මූලික හඳුන්වා දීමක් ඒ පුද්ගලයන් පිළිබඳව එතකොට දුගති අ හේතුක වෙන්නේ මොන කර්මයක විපාකයක් වශයෙන්ද සුගති අ හේතුක වෙන්නේ මොන කර්මයක විපාකයක් වශයෙන්ද සුගති ද්විහේතුක සුගති ත්‍රිහේතුක දිව්‍ය ලෝකේ ත්‍රිහේතුක බ්‍රහ්ම ලෝකේ ඒකාන්ත ත්‍රිහේතුක දැන් මේවට හේතු වෙන කර්ම ඔබ දැනගන්නට උනේ මොකද්ද මොන විදිහේ කර්මයක්ද කරේ ඒ කර්මයට විපාක අනුවනේ ලැබෙන්නේ ඉතින් ඒ නිසා ඒව මතක තියාගන්නට ඕනේ දැන් දුගති හේතුක කියනකොට නම් අපි දන්නවා අකුසල් සිත් 12න් උද්දච්ච සම්පයුත්ත සිත හැර අනිත් සිත් 11ටම දුගතියක ප්‍රතිසන්දියක් ලබා දීමට හැකියාව තියෙනවා ඉතින් ඒ අකුසල චේතනා 12න් කෝකට නමුත් විපාකයක් වශයෙන් පැමිණෙන්නේ අර අකුසල විපාක ගොඩේ තියෙන සම්තිරණ උපේක්ෂාගත සම්තිරණ සිත කියලා ඒ විදිහට සුගතිය හේතුක ප්‍රතිසන්දිය දෙන්නේ කොයි සිතෙන්ද සුගති දි හේතුක ඊළඟට ත්‍රි හේතුක කොහොමද කියලා දැනගන්නට ඕන. ඉතින් ඒ වාර මූලික උගන්වීම් තුලින් ඔබට ගලපා ගැනීමේ හැකියාව තියන්නට ඕනේ. එතකොට දැන් මේකෙන් බලන්න මම කියාගෙන යනවා ලේසි තැන් ලොකු විස්තරයකට යන්නේ නැහැ. පුද්ගලයන්ගේ වශයෙන් සිත් බෙදා දක්වන පුද්ගල විභාගේ නම් අන්න බලන්න. අර චන්ද්‍රිකාවේ මෙහෙම එකක් නැහනේ. පුද්ගලයන්ගේ වශයෙන් සිත් බෙදා දක්වීම පුද්ගල විභාගය. මොකද රූපස්කන්ධයට සිතක් එකතු වුණාට පස්සේ පුද්ගලයා කියලා වැටෙන්නේ රූපේ පමණක් තිබුණාට පුද්ගලයෙක් වෙන්නේ නැහෙනේ රූපස්කන්ධයට විඥානයක් තියෙන්නට ඕනේ එතකොට තමයි පුද්ගලයා කියන්නේ ඉතින් අසඤ්ඤ සප්පේ විඥානයක් නැහෙනේ කියලා තර්ක කරා ඉතින් මේවා එහෙම හිතන්න එපා ඒවා විශේෂ ප්‍රතිසන්දියක් නෙතකොට ඒ නිසා මේ සාමාන්‍ය තත්ත්වයේ සලකලා කියන්නේ පංචෝකාර භවයේ ආදී සම්බන්ධ කරලා එතකොට මේ චිත්තසංතානයේ අනුව තමයි මේ බෙදීම සිද්ධ කරන්නේ පුද්ගල විභාගයේ නිර්ණායකය කරගන්නේ මෙන්න මේ කියන හිත. එබැවින් පුද්ගලයෝ කවරහුද? ඒ පුද්ගලයින්ට ලැබෙන සිත් කවරහුද? විස්තර කරන්නට ඕනේ. එතකොට කියනවා ප්‍රතිසන්දිය ලැබූ ආකාරයෙන් පුද්ගලයෝ ත්‍රිවිධ වෙත්. ඒ කියන්නේ අහේතුක ප්‍රතිසන්දිය ලැබූ අය අහේතුක පුද්ගලයෝ කියනවා. ඒ වගේ ලෝභ ද්වේෂ මෝහ ආදී අලෝභ විශේෂයෙන් ඉතින් විපාක සිත්තර වැඩ කරනවා නම් වැඩ කරන්න තියෙන්නේ අලෝභ ද්වේෂ මෝහ පමණනේ ඉතින් මේ අලෝභ ද්වේෂ මෝහ එකක්වත් හේතුය දෙන්නේ නැතුව ප්‍රතිසන්දිගත්තු කෙනා අ හේතුක පුද්ගලයේ සුගතිය වෙන්නත් පුළුවන් අර කියපු ආකාරයට දුගතිය වෙන්නත් පුළුවන් දි හේතුක ප්‍රතිසන්දිය ලැබූ දි හේතුක පුද්ගලයෝ කියන්නේ අලෝභ ද්වේෂ දෙක විතරක් වැඩ කරලා කාමසෝබන ඥාන විප්‍රයුක්ත විපාක සිත්වලින් ප්‍රතිසන්දි ගත්තා නම් ඒගොල්ලන්ට කියනවා දි හේතුක පුද්ගලයෝ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබ පුද්ගලයා ත්‍රි හේතුකයි අලෝභ ආදී සමෝහ කියන හේතු තුනම වැඩ කරලා තියෙනවා. ඒක කාම ලෝකේ වෙන්නත් පුළුවන්, ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකේ වෙන්නත් පුළුවන්, ඒක අරූපාවචර බ්‍රහ්ම ලෝකේ වෙන්නත් පුළුවන්. ඊළඟට දැන් ඒක බෙදාගෙන එනවා අර විදිහට අ හේතුක පුද්ගලයෝ දෙකොටසකි අ හේතුක අකුසල විපාක उपेक्षा अहेतुक अकुशल विपाक अकुशल विपाक अहेतुकम तमें दुखदेतु प्रतिसंधियान दुगति वेकर्लवशनिशातम एक अपट कीवन मे अकुशल अहेतुकम निशा एक अहेतुक्योल विशेषत्म सदा අහේතුක අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණ සිතින් සතරපාය නම් වූ දුගතියේ ප්‍රතිසන්දිය ලැබූ දුගති අහේතුක පුද්ගලයාය. අහේතුක කුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණ සිතින් සුගති නම් වූ දෙව් මිනිස් අන්න මං කියවේ. දෙව්ලොවත් ඒ වගේ හේතුක දෙවිවරු ඉන්නවා. අහේතුක කුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණ සිතින් සුගති නම් වූ දෙව් මිනිස් දෙගතියේ දෙවලවත් මනලවත් අහේතුක පුද්ගලයොත් ඒ විදිහට කලාතුරකින් ඉන්නවා දිව්‍ය ලෝකෙත් ඊළඟට දුගති අහේතුක පුද්ගලයෝ කියලා කියන්නේ අර විදිහට උද්දච්ච සම්ප්‍රේත සිත හැර අනික් සිත් 11 එක නම් මම විස්තර කළා ඔබට
අර විදිහට නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ තැන්වල ප්‍රතිසන්දි ගැනීමට හේතු වෙන විපාක සිත. ඒගොල්ලන්ට කියන දුගති අහේතුක. අපේ අකුසල විපාක අපේ කාසගත සම්පීර්ණ සිතෙන් ප්‍රතිසන්දි ගත්ත නිසා. සුගති අහේතුක පොද්ගලෝ නම් ඊට දුර්වලෝ ඥාන විප්‍රයුක්ත ද්වේතුක කුසාසිත පරිණාන්න. ඕමක කියලා කියවනේ නේ. ඕකම ඕමක සිත් කියවා. ඥාන විප්‍රයුක්ත ඒ වගේම ඒ ඥාන විප්‍රයුක්ත සිත් තුනත් ඒ චිත්ත වීති වැඩ කරනකොට දෙපස චිත්ත වීති පූර්ව අපර කියලා අපි හඳුන්වන්නේ දෙපස චිත්ත වීති ඥාන විප්‍රයුක්තව වැඩ කරලා නැහැ අකුසල සිත් තමයි වැඩ කරලා තියෙන්නේ ඒවා අපි සුගති හේතු කියනට උත්පත්ති ගන්දාදී විස්තරයක් කරගෙන ආවා හේතුක හේතුක විපාක උපේක්ෂාසගත සම්තිරණ සිතින් උපන්නා එතකොට දෙවමිනිස් දෙගතියෙහි මේ ලෝක දෙකේම ප්‍රතිසන්දි ලබන්නට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා එතකොට දැන් ඔබට මේ ටික විස්තර කරගෙන ගිහිල්ලා අපි නැවත වතාවක් මේ chart එකක් ඇඳලා ඊළඟ සතියේදී මේවා වෙන් කරලා දක්වනවා මොකද ඒක මේ අභිධර්ම ප්‍රදීපිකා බොහොම ලස්සනට chart එකක් column එකක් ගහලා තියෙනවා एक बेलवाट पास एक चाटे का तेरूंगा अट मैं आप कर्नाटक मतलब तेरूंगा अट चाटे विरक्ति आगे हरियाणे इन समय विग्रह कर लाने चाटे का बट अंदर वैट बोर्ड के मंगी लंग पेन्नाटे कर लाके जाति मेटिक ना आप ठीक है ना मुझे දෙහෙතක පුද්ගලයන් අලෝභාදේශ හිත් දෙකෙන් මේ ගැනත් මම විස්තරයක් නොකර ඉන්නම් මොකද හේතුව ගිය සති ගිය පාඩමේදී අපි කරපු නිසා මං කියාගෙන විතරක් යන්න අලෝභාදෝස යන හේත් දෙක පමණක් යෙදුනා වූද ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල සතරෙන් එක්සිතකින් කරන ලද දෙහෙතක උත්කෘෂ්ඨ පුණ්‍ය කර්මයාගේ ප්‍රතිසන්දීපාක අපි දානවනේ දෙහෙතක වෙනකොට දෙහෙතක උත්කෘෂ්ඨ එකයි ත්‍රිහේතුක ඕමකේකයි දෙකම එක සංඛ්‍යාවට වැටෙනවා කියලා ද්විහේතුක ප්‍රතිසන්දි තමයි ලබා දෙන්නේ. ත්‍රිහේතුකුණත් ඒක දුර්වල නිසා ද්විහේතුක ප්‍රතිසන්දි ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලබා දීමට අසමර්ථයි. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ නිසා ඒකත් එක්කලා සෑහෙන කිට්ටුයි ද්විහේතුක උත්කෘෂ්ඨ එකත් එක්ක හුඟක් කිට්ටුයි ත්‍රිහේතුක ඕමකේක. ඒතකොට මේ දෙකෙන් ලබා දෙන්නේම අර විදිහට ද්විහේතුක ප්‍රතිසන්දි. ඉතින් ඒගොල්ලෝ දැන් AI ඉතින් අඳුනා ගන්න අමාරුයි. සාමාන්‍ය සමාජයට ගියාට පස්සේ දෙහේතුකද ත්‍රිහේතුකද කියලා හේතුක පුද්ගලයා ගොඩක් කියලාට හඳුනා ගන්න පුළුවන් කියලා මම ඔබට තෝරලා දීලා තියෙනවා. නමුත් මේ ත්‍රිහේතුක දෙහේතුක පුද්ගලයා වෙන් කරලා හඳුනා ගන්න එක බොහොම අමාරු කාර්යයක්. ඒ කියන්නේ අමාරුයි කියලා කියන්නේ මේ එනටි පූර්ව නිවාස ඥානේ වගේ ඥානයක් තිබුණොත් මිසක හදරගානට වෙනත් ක්‍රමයක් නැහැ දැන් අහේතුක පුද්ගලයයි දිහේතුක ත්‍රිහේතුක කියනකොට අහේතුක පුද්ගල හඳුනා ගන්න පුළුවන් නේ උත්පත්ති නන්දන ගෝලුණ බිහිරින හඳුනා ගන්න පුළුවන් නේ ඊළඟට අර නපුසක පණ්ඩක ආදී වශයෙන් ගන්නකොට ඒක දැන ගන්නට පුළුවන් ශරීර අවයව වලින් සහ මොතර ජෝතිෂ දන්න කෙනෙක් කුට ගෙනිලා දුන්නොත් ඒ දරුවා උපන්න නැකත ඒ අනුසාරයෙන් දැන ගැනීමට හැකියාව තියෙනවා ප්‍රතිසන්දියට හේතු වූ ත්‍රිහේතු කුසල කර්මයාගේ හීන මධ්‍යම උත්කෘෂ්ඨ ආදී බේද කරන කොටගෙන විපාකත් ඒ විදිහට වෙනස් වෙලා යනවා දුර වෙලා යනවා තම උත්සාහයෙන්ම සැප සම්පත් සාදා ගැනීමට සිදුවේ ඔය කියන්නේ ඒක තමයි ඉතින් අපිට මේ කතාව කියනකොට මට මතක් වුණේ ඉතින් දැන් ඉතින් ඔබ මේ දරණ උත්සාහය ඔබට මේ ඔබ සමහරලාට එච්චර ලොකු තැකීමක් කරන්නේ මේ වගේ ධර්මය මේ ගැඹුරු ධර්මය ඊටාම දාර්ශනික කොටස ඔබ හදාරනකොට හිතනකොට කල්පනා කරනකොට ඒ කුසලයක විපාකයක් වශයෙන් ඔබ මනුලෝ උපන්නොත් එහෙම තව ආත්මභාවයකදී ඔබට කියන්න බැරි තරම් සුවිශේෂතා අපරිපූර්ණ ත්‍රි හේතුක හැම පැත්තෙම පරිපූර්ණ ජීවිතයක් ලබා ගැනීමට ඒක හේතු වෙනවා ඉතින් ඒ නිසා නම් දන්නේ නැහනේ ඔකන වෙලා තියෙන්නේ वटनाकम दुसलुसलौकिक
හොඳ රූප සම්පත්තියක් තියෙනවා නම් හොඳ දැනුමක් මිනුමක් තියෙනවා නම් හොඳ දේහ ධාරී බවක් තියෙනවා නම් හොඳ ධාරණ ශක්තියක් තියෙනවා නම් හොඳ වාක් චාතුර්යයක් තියෙනවා නම් කොච්චර දෙයක්ද එතකොට ඈ ඉතින් මේ වගේ කුසලයක විපාකයක් වශයෙන් ප්‍රතිසන්දි ගත්තොත් ඒ සුවිශේෂතා සියල්ලම පිහිටනවා ඒවට ගිජු වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ නමුත් ඒ වගේ වටිනාකම දැනගෙන ඉන්න එක අපට කුසල් හිත නැවත නැවත පහළ කිරීමට උපකාරයක් වෙනවා එනිසා දැන් අර නිකන් දාන එක ආනිසංශයක් වාගෙනේ මේ වගේ ප්‍රතිසන්දියක් ලබා දුන්නා තේරෙනවද මේක කෙලීම මනසත් හා මනසා බැඳී පැවතිච්ච උසස්ම කුසලයක විපාකයක් වශයෙන් ලබා දෙන්නේ එනිසා මේකේ ආනිසංශය අපරිමිතයි පැත්තෙම පරිපූර්ණයි ඥාණයෙන් තොරව හේවත් ජන්ම ප්‍රඥා නැතු උත්පත්ති ලැබුවා කියන්නේ අජන්මය කියලා කියන උත්පත්තියනේ බලන්න දැන් මෙන්න මේ විග්‍රහ අපට චන්ද්‍රිකාවේ තිබුණේ නැහනේ මේ විග්‍රහ තිබුණේ නැහැ බලන්න මේ ඥාණයෙන් තොරව හේවත් ජන්ම ප්‍රඥා ජන්ම කියන උත්පත්තිනේ උත්පත්ති ප්‍රඥාව නැතු උත්පත්ති ලැබුව හේයින් මේ ආත්ම භාවයේදීම ඒවලන උතුරු මිනිස් දම් ලබන්නට බෑ ධ්‍යාන මාර්ගඵල ලබන්නට බෑ මනස දිනු කරන්නට බෑ මොකද කෙලෙස් වලින් කරන බලපෑම වැඩි ඒක වෙන මොකක්වත් කාරණයක් නෙවෙයි ඒක නිකන් අර මඩ ගොඩක ගින්දර මොලවන්න ගියාට පස්සේ අමාරුකම් ඇති වෙන්නේ අමාරුවෙන් ඔකට ටකරක් කැල්ලක් කර ගිනි අඟුරු ටිකක් කර ගෙනලා දාලා ගින්න අවුලවා ගත්තත් පැවැත්මක් නැහැ ඉක්මනට නිවෙනවානේ එතකොට මේ හේතුක ප්‍රතිසන්දියක් වාගේ ලබලා තියෙනවනම් එයා හරියට මේ වේලිච්ච පොළොව තලයක් වාගේ අතර ගින්දරක් අවුල ගන්නත් ලේසි අවුලපු ගින්දර නිවෙන්නේ කරනවා අන්න ඒ වාගේ නේනා ඒ කියන්නේ ද්වේතුකයටත් අහේතුකයට වගේම ධ්‍යාන මාර්ගඵලාදී ලබන්නට බෑ ත්‍රිහේතුක පුද්ගලයෝ නම් අලෝභාදී සම වෙන ත්‍රිහේතුක ප්‍රතිසන්දි විපාක සිත්ෙන් උත්පත්ති ලැබූ පුද්ගලයෝ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ගෙන දෙන විපාක සිත් තෙලෙසකි බලන්න කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක හතරයි රූපාවචර විපාක හතරයි බ්‍රහ්මලෝක ප්‍රතිසන්දි දෙන අරූපාවචර ආකාසානංචයතනදී විපාක හතරයි මේන් කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක හතරෙන් මනුෂ්‍ය ලෝකයේ සදිව්‍ය ලෝකයේද යන කාම සුගතියෙහි සහ අරූප විපාක වලින් අරූප බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ගන්නවා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ගන්නවා අරූපාවචර විපාක තුලින් ඒ ආකාසානංචයතනදී බ්‍රහ්ම ලෝක වල ප්‍රතිසන්දි ලබා දෙනවා මේ මේසේ උපදින්නා වූ ත්‍රි හේතුක පුද්ගලය දෙකොටසකි ඔන්න තවත් විශේෂ මාතෘකාවක් වෙනවා ත්‍රි හේතුක පෘතුජන සහ ආර්ය ඔන්න තව තැනකට ආව එක කඩයිමකට ආවා එතකොට ත්‍රි හේතුක පුද්ගලයින් මේගෙම්ම තමයි බිහි වෙන්නේ ආර්ය පුද්ගලයන් ත්‍රි හේතුක පුද්ගලයින් තුලින්ම තමයි ආර්ය පුද්ගලෙක් බිහි වෙන්නේ සෝවාන් ආදී ත්‍රි හේතුක පෘතුජන කියනවා ආර්ය පුතුජන කියනවා කියලා දෙකොටසකට යනවා නිර්වාණ මාර්ග පලාදිගමේ නොකල ත්‍රිහේතුක පුද්ගලයා ත්‍රිහේතුක පෘතුජනයා මාර්ග පලාදිගමේ කල ත්‍රිහේතුක පුද්ගලයා යටත් පිරිස සෝවාන්වත් වුණා නම් ආර්ය පුද්ගලයා කියලා හඳුන්වනවා ආර්ය පුද්ගලයෝ අට දෙනයි ආර්ය පුද්ගලයෝ අට දෙනයි ඒක ඉතින් අටපුරුෂ පුද්ගලයා කියනකොට අපි දන්නවනේ නේද මාර්ගස්ත්‍ය හතර දෙනයි පලස්ත්‍ය හතර දෙනයි බුදුරජාණන් වහන්සේ ඇතුළත් වෙන්නේ ඔය කියන ඇතුළට තමයි මේ ආර්ය පුද්ගලය අට දෙනාද ශෛක්ෂ්‍ය පුද්ගලයාය අශෛක්ෂ්‍ය පුද්ගලයාය කියලා ඒත් කොටස් දෙකකට බෙදිලා යනවා ශෛක්ෂ්‍ය කියලා කියන්නේ සේක සේක කියන්නේ සික්කති කියලා සික්කති කියලා කියන්නේ සික්කති කියන්නේ හික්මෙනවා ඒ කියන්නේ මේ රහත් භාවයට තව අපත් වෙලා නැහැ තව කොටසක් තියෙනවා තව ඉදිරියට යන කොටසක් තියෙනවා ඒක තමයි දැන් අසේක කියලා කියන්නේ හික්මිලා අවසානයි කා හික්මෙන් දෙයක් නැහැ ශෛක්ෂ අශෛක්ෂ ඔර අශෛක්ෂ කියලා කියන්නේ අරහත් පලස්තයට ශෛක්ෂ කියලා කියන්නේ සේක තව හික්මෙන් තියෙන අය කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගස්ථය දක්වා හත් දෙනාට ඒගොල්ල ඒ ඒ ඒ ඒ අයට කියනවා ශෛක්ෂ නැත්නම් සේක අරහත් පලස්ත පුද්ගලයා අශෛක්ෂ පුද්ගලයා නම් වේ ඒක හික්මිලා ඉවරයි කියන එකයි කියන්නේ
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊට වඩා යහත් ඇත්තේ නැහැ. සසු ආර්ය පුද්ගල සත් දෙනා ශ්‍රේක්ෂ පුද්ගලයෝ කියලා කියන සෝවාන් මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය, සකෘදාගාමි මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය, අරහත් මාර්ගස්ත්‍ය කියලා හත් දෙනා. මේ ආර්ය පුද්ගලයෝ අට දෙනාද ශුෂ්ක විදර්ශක ආර්ය පුද්ගලයායි සමත යානික ආර්ය පුද්ගලයායි බෙදිලා යනවා. බලන්න දැන් මේ කොටස් ආවේ නේ චන්ද්‍රිකාව. චන්ද්‍රිකාවේ මෙච්චර විස්තරයක් ආවේ නේ සමත යානික කියලා කියන්නේ සමාපatti සහිතවම රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ල සහිතව මාර්ගඵල ලබන කෙනාට සමත යානික කියලා කියනවා. ශුෂ්ක විදර්ශක කියලා කියන්නේ කිසිදු ධ්‍යානයක් නැතුව හෝ එතන චතුර්ථ ධානය දක්වා පමණක් විහන දියුණු කරලා මාර්ග ලපන මාර්ගඵල ලබන කෙනා. ඒක විස්තර ඉස්සෙල්ලා කිව්වා කියලා කියනවා. ඔන්න දැන් මෙන්න අලුත මාත්‍රකාවට එනවා. ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් මාර්ග සිත් දැන් මෙතන මහග්ගත 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 සිත් ටික මේකේ අනිවාර්යෙන් අයින් කරනවා. එකක් මතක තියාගන්න. එතකොට මේ 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 විභාගය යන්නේ ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් කියන කොටනේ. වීති සිත් සම්බන්ධ කරලා ඒ නිසා අපි කල්ලාතුවම අයින් කර ගන්නවා කොහොමද මේ රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි ඒකාන්තයෙන් වීති මුක්ත දැන් කාමසෝබන විපාක ආදී තියෙනවා ඒවා වීති මුක්තත් වෙනවා පදාරමණය වෙනකොට වීති සිත් බවටත්පත් වෙනවා හැබැයි මේ කියන මේ ප්‍රථමාදී ධ්‍යාන විපාක 5 සහ ආකාසානංචර ආකාසානංචායතනාදී විපාක සතර ඒකාන්තයෙන්ම ద్వාර විමුක්තයි පටිසන්ධි භවාංග චුති කියන කටයුතු තුන පමණයි කරන්නේ තදාරමණ කෘත්‍යයක් නැහෙනේ කෙරෙන්නේ නැහැ එතකොට තදාරමණ වෙනකොට ක්‍රියාකාරී සිතක් මේ සිත් ක්‍රියාකාරීත්වයෙන් සාපේක්ෂ වශයෙන් නිවිච්ච සිත් ඒ ඒ පුද්ගලයන් මහාගත විපාක එහෙනම් දැන් එහෙනම් අපිට දැන් සිත් 80ක් එක්කනේ මේ කටයුතු තියෙන්නේ ඊළඟට කරන විග්‍රහ ඔක්කොම සිත් අසුවක් එක්කල නවයක් අයින් වෙනවනේ ඒවා ඒකාන්තයෙන් වීති මුක්තයි වීති සංඛ්‍යාවට නොගැනේ රූප අරූප භවයන්හි ප්‍රතිසන්දිය ලබන්නා වූ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රතිසන්දි භවාංග චුති චිත්තයන් වශයෙන් පහළ වෙනවා මිසක මේවා වෙනත් ක්‍රමයකට පහළ වෙන්නේ නැහැ අසමර්ථයි කියනවා ඒ නිසා මේ සිත් වලට කියනවා वीति मुक्त एकांत वीति मुक्त එතකොට ඒ සිත් 80ක තමයි අපිට දැන් මේ විස්තරේ ඉදිරියට කරගෙන එන්නේ එනම් 99 චitte අන්නතුරි මහා විපාක සිත් 9 හැර ඉතුරු සිත් 80 දුගති හේතුක පුද්ගලයා වන්න විස්තර කරගෙන එන දුගති හේතුක පුද්ගලයාට ලැබෙන සහ නොලැබෙන මේක ඉතා වැදගත් පාඩමක් මේක ඉතා වැදගත් පාඩමක් මේක ඉස්සරලාම නොලැබෙන සිත් ටික කියලා අන්තිමට ලැබෙන සිත් ටික. එතකොට මේකේ නොලැබෙන සිත් කියනකොට නිකන් කටපාඩම් කරගෙන විතරක් ඉඳලා මන්දි ඔබ එකින් එක කල්පනා කරලා බලනකොට ඇත්තට මේ සිත ලැබෙන්නේ ඇත්තේ ඇයි? ඇත්තට මේ සිත ලැබෙන්නේ ඇයි? කොහොමද ඒ ලැබෙන්නේ කියලා ඔබ අවධානයෙන් ඉන්න ඕනේ මම කියලා දෙනවා එකින් එකට. දුගති හයතකොට පළවෙනි පුද්ගලයානේ. දුගති හයතක පුද්ගලයා දුර්වලම පුද්ගලයා. සතර අපායේ ප්‍රතිසන්දි ගත්තු. මේ පුද්ගලයාට වන නොලැබෙන සිත් වන මතක තියාගන්න හෂ්ටෝත්පාද හයතෝත්පාද කාර්ත 15 වෙනි රහතුන් වහන්සේට දුගතියේ රහතුන් වහන්සේලා 15 වීමක් නැහැ ඊළඟට බලන්න මේ පුද්ගලයාට නොලැබෙන සිත් ඉස්සරලම් මෙප කාමාවචර නැහැ කාමාවචර මහා ක්‍රියා හා කාමාවචර මහා ක්‍රියා කාටද ලැබෙන්නේ රහතුන් වහන්සේ නිසා රහතුන් වහන්සේට ලැබෙන සිත් මෙයාට ලැබෙන්නේ නැහැ මෙන්න මේ කියන කාමාවචර ක්‍රියාජවන් නමයත් මහා විපාකට කාමසෝබන සෝමනස්සගත ඥාන සම්ප්‍රිත සංස්කාරික ආදී වශයෙන් ඒ අටෙන් එකක්වත් ලැබෙන්නේ නැ දුගතියේ ඉන්න කෙනාට අ හේතුක විපාක නම් ලැබෙනවා රූපාවචර කුසල ලැබෙන්නේ නැ ඇයි රූපාවචර කුසල කොහෙද දුගතියේ ඉඳලා කරන්නේ ක්‍රියා රූපාවචර ක්‍රියා ලැබෙන්නේ රහතුන් වහන්සේට ඒකට ඒ ටික ලැබෙන්නේ නැ එතන 10යි ඊළඟට අරෝපාවචර කුසල ක්‍රියා එයාට ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර සිතට ඒ ලැබෙන්නේ නැහැ. සහ මෙන්න මේ අර්පණාජවන 26ද ලැබෙන්නේ නැහැ. එතකොට ගාන හදා ගන්න බලන්න ඕන 43යි කියනවා. හයිස්තෝත්පාද 1යි. කාමාවචර ක්‍රියා. එතකොට 9යි. එතන 8යි නේ. එතන 9යි. ඊළඟට මහා විපාක 8යි. එතකොට 8යි 9යි 17යි.
දාහතයි රූපාවචර කුසල ක්‍රියා 27යි අරූපාවචර කුසල ක්‍රියා එතකොට 35යි ලෝකෝත්තර 8 එතකොට කීයද ඔන්න ඔක්කොම 43යි මේ තියෙන 43 නේ එතකොට ඈ 43යි ඒ 43 ලැබෙන්නේ නැහැ දැන් ඔබට එහෙනම් පැහැදිලි ඇයි ඒව ලැබෙන්නේ නැත්තේ කියලා ඉතිරි සිත් 70 ආ එතකොට 37ක් තියෙනවා 37යි 43යි කීයද 80යි ඒකනේ අපි රූපාවචර අරූපාවචර විපාකකට 9 අයින් කළා කියලා කිව්වේ එතකොට ඉතිරි සිත් කීයද 37ක් ඒ 37 ලැබෙනවා කාටද දුගතිය හයතුක් කෙනාට ඒ ටික මොනවද මේ කියන්නේ අකුසල් සිත් 12ම ලැබෙනවා අඩුවක් නැතුව දැන් අපි කියමු බල්ලෙක් කියලා වපන්න කියලා බල්ලාට තරහ යන්නේ නැද්ද බල්ලාට රාගය ඇති වෙන්නේ නැද්ද ඇති වෙනවා එතකොට බල්ලාට දෘෂ්ටි ඇති වෙන්නේ නැද්ද අපිට අපට ඒක පේන්නේ නැති වුණාට ඕන තරම් ඇති වෙන්න පුළුවන් නේ දැන් බලන්න එතකොට බල්ලාට මේ දෙයියෝ මැව්වද ඒ අපි හිතන ක්‍රමනේ එහෙනම් දැන් මෙහෙමත් හිතන කුසල් පැත්තෙන් ගත්තට පස්සේ අබුද්ධෝත්පාද කාලයේ ධ්‍යාන වඩා බඹරෝ යන්නේ ඉතින් සමහර බුදුවරයෙක් ගැන දන්නේ නැහැ දැන් තාපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙලා අනික තව එකක් දැන් අන්‍යාගමිකයෝ අපි අර කීවේ කල්ප 40000ක් බලන්න පුළුවන් කියලා අන්‍යාගමික තීර්ථක සමාගම වලත් ප්‍රථම ආදී ධ්‍යාන වඩලා අතීත ආත්ම භාවාදී කියන්නේ පංචාභිඥා ඇති කරගෙන පූර්ව නිවාස ඥාණයෙන් ඕනනම් බලන්න පුළුවන් කල්ප 40000ක් මහා එතකොට දැන් ඒ ධ්‍යාන සිත් වල නැද්ද ශ්‍රද්ධාව හැබැයි තුනුරුවන් විශ්වාස කරනවා කියලා ඒගොල්ලන්ගේ අදහසක් පිටින් නැහැ හැබැයි ඒක යථාර්ථයක් ඒක ධර්මතාවය අන්නේ වගේ තමයි දැන් බල්ලෙක් කියලා වපන්නොත් අපට කල්පනා වෙන්නේ නැත්තම් බල්ලාට ඉතින් වැඩ කරනවා දිටි සම්පවිත සිත් කිකි කල්පනාද බල්ලාගේ දෙයියෝ ගැන කල්පනා කරනවද මැව්වා ගැන කල්පනා කරනවද භෞතික වාදයේ බල්ලාට තියෙනවද අපි අපට ඔය වගේ ප්‍රශ්න එනටෝ හැබැයි දුර්වල නරක ඒවා ඒගොල්ලන්ටත් පහළ වෙනවා දැන් අපට ඊළඟට සාමාන්‍ය ලෝභ සිත් ගැන නම් කතා කරන දෙයක් ඇත්තෙම නැනේ ද්වේෂ සිත් ඕනතරම් පහළ අපේන්නේ නැද බල්ලෝ කා ගන්න හැටි නේද බල්ල විතරක් නෙවෙයි දැන් මේ දැන් මෙතන මේ සතර අපායම ගන්නකොට ඔය හැම සතර අපාය සතකොට මේ අකුසාසිය 12ම පහළ වෙන්න සුදුසු විදිහට පුළුවන්කම තියෙනවා ඊළඟට අයතුක සිත් 18 මේ හස්තෝපාදයේ හැර 17ම පහළ වෙන්නට පුළුවන් කොහොමද කියන්නේ අයතුක සිත් 17ම පහළ වෙන්නට පුළුවන්කම තියෙනවා එතකොට බල්ලගේ ස්වාමී ආයෙනවා ස්වාමී ආනකොට බල්ලට දකින්නකොට කොච්චර සතුටුද එතකොට තමන්ගේ ස්වාමියා තමන් හදන වඩන පෝෂණය කරන කවන පොවනනේ බල්ලහරි සංවේදී සතෙක්නේ අන්න ඒ විදිහට බල්ලටත් ප්‍රිය රූප ප්‍රිය ශබ්ද නේද ප්‍රිය රූප ප්‍රිය ශබ්ද අප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ අප්‍රිය ගන්ධ ප්‍රිය රස අප්‍රිය රස ප්‍රිය ස්පර්ශ අප්‍රිය ස්පර්ශ බල්ලටත් ලැබෙනවා එතකොට ඉතින් අර සම්පටිච්චනාදී සම්තිරණාදීත් ඒ විදිහට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා එතකොට බල්ලටත් අතිෂ්ඨාරමණ ලැබෙන්නත් පුළුවන් නේද අහේතුක ප්‍රතිසන්දියක් ගත්තට කුසල්ලිත් පහළ වෙන්න පුළුවන් දැන් පාර්ලේ යත්‍රාජ්‍ය බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් උපස්ථාන කළේ එසේ එක ප්‍රශ්නයක් නැහැ හැබැයි තින් ලේසි නැහැ අමාරුයි හැබැයි මේ මේකකුත් තියෙනවා දැන් අපිට හිතා ගන්න කාරණයක් තියෙනවා දැන් ඔය මේ දැන් මිනිස්සු හරියට පසුත වෙනවනේ එක එක දේවල් හිත හිත ඉතින් එහෙම බලනකොට දැන් හිතා ගන්න කාරණයක් තියෙනවා දැන් මහා බෝසතාණන් වහන්සේ නමක් විවරණ ගත්තට පස්සේ මනුලෝ උත්පත්තියෙන් අන්ධ ගොළු බිහිරි නපුංසක පණ්ඩකාදී ආත්මවලට පත් වෙන්නේ නැහෙනේ. හැබැයි අප මේ තිරසං අපායි වට වට වඩා පොඩි සතෙක් වෙන්නේ නැහැ. හස්තියට වඩා ලොකු සතෙක් වෙන්නේ. ඒ කියන්නේ උපදිනකොට ඒක කියනවා
උපජ්ජන්තාපි නොහොන්ති කුද්දකාපාන උපජ්ජන්තාපි දුග්ගති කුඩාම ප්‍රාණීන් බවට පත් වෙන එක නේ යමක් තේරුම් ගන්නට පුළුවන් මට්ටමේ ප්‍රාණියක බවට තමයි පත් වෙන්නේ එතකොට ඒ විදිහට ඒ සතර දැන් පාර්ලී යත උපස්ථාන කළා දැන් කපි ජාතකයේ අර මිනිස්සාව අතරින් ගොඩට ගත්තා ඒ වගේ සිද්ධි තියෙනවනේ එතකොට ඒ කුසල කරන්න බාධාවක් නැහැ දැන් මාතුපෝස කතාවේදී අර ඒ මවුට උපස්ථාන කරපු අවස්ථාව මව් කියලා කියන්නේ අපි කියන මාතුපෝස කතාව නෙවෙයි ඒකේ තියෙන ඒ ඇත් රාජ්‍ය වෙලා නේද තමන්ගේ ඇතින් නිය නැමැති අම්මට උපස්ථාන කරපු අවස්ථා ඒ වගේ අවස්ථා තියෙනවා සංකපාල ජාතකේ චද්දන්ත ජාතකේ අනේ වගේ එතකොට ඒ කුසල් ත්‍රි හේතුව කුසල් කරන්න ඒකට බාධාවක් නැත්තේ නෑ කරන්න පුළුවන්කම තියෙනවා එතකොට ගාන හදලා බලන්න අකුසාසි 12යි 12යි මෙතන 17යි 29යි 29යි 8යි 37යි අනේ 37 වැඩ කරනවා එතකොට දුගති හයතක පුද්ගලට ඒකෙන් 30 30 37 එතකොට වැඩ කරන්නේ ඇති ප්‍රමාණය අපිට ඉස්සරලා කිව්වානේ 43යි 43යි 37යි 80යි එතකොට අර කියන ටික අයින් වුණා මොකද ඒවා විත්ති මුක්ත නිසා ඒකාන්ත වශයෙන් ඊළඟට බලන්න සුගති හේතුක සහ ද්විහේතුක පුද්ගලයන් ඊතර කාණ්ඩ දෙකක් ගත්තානේ සුගති හේතුක සහ ද්විහේතුක කියන පුද්ගල කාණ්ඩ දෙකම ගත්තා. ඒතර මේ දෙකටම පොදුවේ මේ දෙගොල්ලන්ටම පොදු වැඩ කරන සිත් තමයි මේකේ ගන්න. එතකොට සුගති හේතුක පමණක් නෙමෙයි. ඊළඟට ද්විහේතුක පමණක් නෙමෙයි එතකොට. එතකොට මේ දෙගොල්ලම ගන්නවා, ගොඩවල් දෙකම ගන්නවා. බලන්න මේ පුද්ගලයින්ට කාමාවචර ජවන් නවය දැන් ගණන් හදලා දැන් බලන්න වැඩ කරන්න පුළුවන්ද කියලා. කාමාවචර ජවන් නමේ වැඩ කරන්න පුළුවන්. සුගති හේතුක. ගැටලුවක් නැහැ නේද ඉතින්. දුගති හේතුකයට හේතුක කෙනාටත් කුසල කරන්න බාධාවක් නැහැ නේ. ත්‍රි හේතුක කුසල කරන්න බාධාවක් නැහැ. ත්‍රි හේතුක විපාකෙන්නේ නේ. අන්න ඒකයි මෙතන කියන්නේ. එතකොට සුගති හේතුක කෙනාට ත්‍රි හේතුක කුසල කරන්න බාධාවක් නැහැ. දුගති හේතුක කෙනාටත් පුළුවන්. සුගති හේතුක කෙනාට බැරි වෙන්න හේතුවක් නැහැ නේ. ඊළඟ ද්වි හේතුක පුද්ගලයන්ට ඒත් ගැටලුවක් නෑ හේතුක කෙනාටත් පුළුවන් නම් ද්විහේතුක කෙනාට කුසල කරන්න බැරි කමක් නෑනේ වැඩි අමාරු ටිකක් හිත යන්නේ කෙලෙස් වලට ඊළඟට බලන්න අර්පණාජයන් 26 එතකොට අර්පණාජයන් 26 මේ නොලැබෙන සිත් කියන්නේ නේද නොලැබෙන කාම හරි සෝරි කාමාවචර ක්‍රියානේ කුසල් නෙවෙයිනේ මේ ගත්තේ මට වැරදීමක් වුනේ කාමාවචර ක්‍රියා කාමාවචර ක්‍රියා ලැබෙන්නේ කාටද? රහතුන් වහන්සේටනේ කාමාවචර ක්‍රියා කියනොත් හයිස්තෝත්පාදයේ කාමශෝබන ගොඩේ තියෙන ක්‍රියා 8යි. ඊළඟට අර්පණාජවන් ඒ ටික ලැබෙන්නේත් නැහැ. අර්පණාජවන් කියලා කියනකොට 26ක් පේනවා. මොනවද? රූපාවචර කුසල ක්‍රියා. අරූපාවචර කුසල ක්‍රියා. සියල්ල 18යි රූපාවචර කුසල ක්‍රියායතන 10යි අරූපාවචර කුසල ක්‍රියායත කොට එතන 8යි එතකොට 18යි 18යි ලෝකෝත්තර 8යි එතකොට 26යි එතකොට මෙන්න මේ කියන සිත්තික ඊළඟට ඥාන සංප්‍රයුක්ත මහා විපාක අතර ඒ ටික ලැබෙන්නේ නැහැ. එතකොට කීයද? සිත් 39යි. මේ සිත් 39ක් ලැබෙන ගාණ හදලා බලන්න. ඉස්සරෝම 9යි කාමජවන්, ඊළඟට අර්පණාජවන් 26යි, 26යි, ඊතර 35යි, 35යි ඥාන සංප්‍රයුක්ත විපාක අතරයි. එතකොට 40යි. කාමජවන් 9යි, අර්පණාජවන් 26යි. 26යි 9යි 35යි 35යි 39යි හරිනේ ඥාන සංප්‍රයුක්ත මහා විපාක හතර. ඒතර මෙන්න මේකේ 39 ලැබෙන්නේ නැහැ. ඊළඟට බලන්න ඉතිරි සිත් 41. ඒ කියන්නේ 41ක් ලැබෙනවා. මොකද කිය විස්තර කරගෙන යනවා. ඒ සිත් මොනවාද? අකුසාසි 12 ලැබෙන්න ගැටලුවක් නැහැනේ. සුගතියේ ඉන්න ද්විහේතුක අහේතුක කෙනාට අකුසාසි 12ම ලැබෙන්න බාධාවක් නැහැ. හස්තෝත්පාදේ හැර ඉතුරු හේතුක සි 17 ලැබෙන්නත් පුළුවන්. මොකද දුගති හේතුකයටත් ලැබෙනවා නම් සුගති හේතුක ද්වි හේතුකයට ලැබෙන්නේ නැහැ කියනට බෑනේ.
महाकुशल सीट एक महाकुशल अर्पणा उड़िंगे प्रतिष्क्षेप कले ज्ञान ज्ञान विप्रयुक्त महाविपाक हाथर लभन इतोट हाथ गाद लबला दुलाई दुलाई दाहताई विशिनावे आई अटाई तीस हताई तीस हताई हतराई हाथ हरी संख्यात्मक तम तम ठेकियावती कर इलाकट बला मेकी सुगति अहेतुक सुगति दुगति अहेतुक सुगति अहेतुक सह द्वेतुक पुद्गलयांट अर्पणा जवांसित लभेन्ने प्रथम द्वितीय द्वितीयादि ध्यान कुशल लभेन्ने क्रिया लभेन्ने कुशल लभेन्ने मुकद ध्यान लभानट उत्तम स्थान लभानट बेरी निसा दुगति अहेतुक सुगति अहेतुक सुगति दिहेतुक अकाटकत लभान बेरी निसा इलंगट क्रिया लभेन्ने रहत्तुलाइनटोणेने लोकोत्तर कोमात्म लभिन्ने सुवर्णादि इतकोट एनिसा एटिक लभिन्ने नह अर्पणा जवान लभिन्ने नह मे भावेहि ध्यान मार्ग फल अंत किसी मेघोलांट लंगावेन्नट बह वेनमोकक्कत् निसा नवे मनस हय्यमादि मनस शक्तिमत्मादि मनस तेंपत् किरीमट शक्तिमादि बलान्न त्रिहेतुक पृथुज्जन केनागनत् केन पृथुज्जन कृतक पृथुज्ञान किया पृथुज्ञान किया पृथुज्ञान हेम किया पृथुज्ञान नेता पृथुज्ञान 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 भाव सिटिन्नाऊतुक हट हितोत्पाद कामावचर महाक्रिया अट महागत क्रिया नव यान अटलस क्रिया जवन लोकोत्तर सीट यान मेति के लभिन पृथुज्ञन के मेमय पृथुज्जन के नाट लभिन्ट पृथुज्जन के नाट पृथुज्जन इन का लभिन्नी पृथुज्जन के ना कारे जीवित मे मार्ग पल्ल बनाकन दास्कने पृथुज्जन इन का लभिन्नीत दास्करा पृथुज्जन भाव सिटिन्ना त्रिहेतुक पुद्गले आट त्रिहेतुक नाट ता पृथुज्जन हरितोत्पादे रहतुनासी लभिने कामावचर क्रिया रहतुनासी पमन लभिन्नी महागत क्रिया रहतुनाजर पमन लभेन्नी नवेम उपावचर पाय रूपावचर हतराय एन्ने किन टीके लभेन्ने इभागेम लोकोत्तर सित्तट लभेन्नेत ने 26ක් तोट लभेन्ने 26 गणन हदा गन्न बलन्न एतकोट हरितोत्पादे कामावचर क्रिया 8යි 9යි महागत क्रिया 9යි तो 9 9 18යි 18යි लोकोत्तर 8යි एतकोट विसी हाई अन्य विषय लेने इतिरि सुपानस सुपानस के लगे सुविशिक विसी हतरा सुपानस के पनास हतर इतना पनास हतरा विषय की सुर एकांत वीति मुक्त स्थित नवे अयंकरा रूपावचर विपाक पहाई अरूपावचर विपाक हतरा अयंकरा एकांत वीति मुक्त स्थित के वीति सिद्ध बाट पाते एकाई इतने असुवम गाण हदील एन एमे एव वैडकरा पृथुज्ञन ब्रह्म उपांडव ध्यान लबल इतकोट वेडकरा पृथुज्ञन वेडकरण मेतर मेके दिखाती पृथुज्ञन वेडकरा ऊद वीति ऊद वीति वीति मुक्त सुन दिखाती वायस संपूर्ण विलाती अतने उसस्वेल समर्थ विरावट अन्न इवागे वायस संपूर्ण विलाबुन पमनी इवागे मेतना सुसुका दिख की मे पेरलगा मुनोद त्रिहेतु पृथुज्ञन लभन सिद्ध अट मेतन पेरलगा सुसुका दिख की दिख की पेरलगा लोक वाल ब्रह्म लोक वाल उपदीन को त्रिहेतुक ओणिगेमेट वीति ओणि इतकोट अरसी नवे त्रिहेतुकाय पृथुज्ञन लभिन पृथुज्ञन लभिन त्रिहेतु पृथुज्ञन ब्रह्म लोक उपाण अब एवगेम वीति सिद्धावट पात्र ओणि सुखा दिखाती मेके फेल
වීති සිත් බවට පත් වෙන්නේ නැත්නම් පෘථුග්ජනයට ලැබෙනවා බ්‍රහ්මලෝක උපන්නට පස්සේ බ්‍රහ්මලෝක උපන්නට පස්සේ පෘථුග්ජන කෙනෙක් පටිසන්ධි භවංග චුති මොකෙන්ද කරන්නේ ඒ ඒ ප්‍රථම ධානය බඹතලයේ උපන්නා ප්‍රථම ධානය විපාකසිත ආකාසානංචායතන ධානය ලැබලා ඉතින් හේ උපන්නා නම් ඒක වැඩ කරන්නේ ආකාසානංචායතන විපාකසිත එයාට වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ වැඩ කරනටත් ඕනේ වීතිසිත බවට පත් වෙනටත් ඕනේ මෙතන වැඩ කරනවා වීතිසිත බවට පත් වෙන්නේ සුදුසුකම් එකයි තියෙන්නේ ඒ නිසා එකක් තියෙනවා ෆේල් ඒකල ඉවත් කරා නිසා ඒ සිත් ටික අයින් කරලා දැම්මා සිත් නවය ඉතින් දැන් මෙහෙමයි දැන් මම පාඩම කියාගෙනට ඔබට යම් කිසි තැනක තේරුම් ගැනීමක් අමාරු නොත් එම් ඔය ඔබත් එක්ක ඉන්න අය ඉන්නවා ඒගොල්ලෝ අහගන්න ඒ දැන් එක්කෙනෙකුට නොතේරුණාට අනෙක් කෙනෙකුට තේරෙනවනේ දැන් මෙහෙමයි ඇතම් කෙනෙක් මෙහෙමයි ඇතම් කෙනෙකුට කියනකොටම තේරෙනවා මතකෙත් හිටිනවා හැබැයි ඇතම් කෙනෙකුට එහෙම මතකෙ හිටින්නේ නැහැ එකපාරටම තේරෙන්නේ නැහැ හැබැයි එයා හෙමින් සැරේ ඒ ගැන නැවත නැවත පරිශීලනය කරලා එයා එනකොට එයාගේ දැනුම හරි පුළුල් සමහර ලාවට අර එකපාරින්ම තේරුම් ගන්න මතක තියාගන්න කෙනාට වඩා ඒකම මම අත්දැකීමෙන් දන්න දෙයක් අන්න කියනවා දැන් කියවනේ 54ක් වැඩ කරන්නේ නැහැ කියලා 54ක් වැඩ කරනවා කියනවනේ මෙතන වැඩ කරන්නේ නැත්තේ 26ක් සිත් ඒ හේතුක පෘතුග්ජන කෙනාට වැඩ කරන සිත් ටික දක්වනවා මොනවද හිතෝත්පාදේ හැර අශෝබන සිත් 29 ඔන්න බලන්නකො දැන් එන විදිය අශෝබන සිත් 29 අපිට දැන් ඔය ශෝබන සිත් අශෝබන සිත් කිව්වා නේද සිත් 89 කියනකොට ඒ කෝණ සට්ටි චිත්තානි අතේක නවති පිවා ඒ කෝණ සට්ටි චිත්තානි සෝබනානි ත්‍යා සිත් 59ක් සෝබන එහෙනම් 30ක් අසෝබනයි අතේක නවති පිවා එමෙ නැත්තම් 91ක් සෝබනයි ඉතුරු 91 ඉඳලා 101 112 121 දක්වා තියෙන මෙන්න මේ කියන සිත් ටික අසෝබනයි මනස අසෝබන සිත් කියලා කිව්වේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි සෝබන කියලා කිව්වේ අනික් සිත් ඔක්කොම එතකොට 89ක් ගන්නකොට 59ක් සෝබනයි 30ක් අසෝබනයි 121 ක්‍රමයට ගන්නකොට ඒක නවති 91ක් සෝබනයි ඉතුරු 121ට 30ක් ඉතුරු වෙනවනේ ඒ ටික අසෝබනයි ආන්න ඒක තමයි මේ කියන්නේ හයිත උපාදේ හැර අශෝබන සිත් 29 දැන් අශෝබන සිත් 30ක් 30න් එකක් අඩු වෙනවා මොකද හයිත උපාදේ තොර කීයද 29යි ඒ ටික වැඩ කරනවා හේතුක පෘතුග්ජන කෙනාට ඊළඟට කාමාවචර මහා කුසලලට කාමාවචර මහා කුසලලට වැඩ කරන්න පුළුවන් ඒක ඉතින් කිසි ගැටලුවක් ඇත්තෙම නැහනේ හා මහා විපාක හේතුකයින් මහා විපාකත් ලැබෙන ප්‍රතිසන්දිය ආදී වශයෙන් මහග්ගත කුසල් නවේ ඒවත් දිනු කර ගන්න පුළුවන්කම තියෙනවා එතකොට මහග්ගත කුසල් මොකද පෘතුග්ජන භූමිය ඉඳගෙන පෘතුග්ජනයට පුළුවන් නේ දැන් ඒතර ලෝකෝත්තරට ගන්න මොකද ලෝකෝත්තර තත්වයට පත් වෙනකොට එයා පෘතුග්ජන නෙමෙයි එතකොට ධාන ලැබෙනකොට පෘතුග්ජන නෙවෙයි නේද නෑ ධාන තිබුණාට පෘතුග්ජන වෙන්නට පුළුවන් පෘතුග්ජනය ධාන ලබන්නට පුළුවන් ඒ නිසා තමයි එතන ටික ගත්තේ එතකොට පෘතුග්ජනයට මෙන්න මේ කියන 54ක් ලබ ඇති කර ගන්න පුළුවන් මොනවාද අර අශෝබන 29යි ඊළාට කාමාවචර මහා කුසලලට එතකොට කීයද 29 37යි 37යි විපාකටයි 45යි 45යි මහාගත කුසල 9යි 54යි ඒ 54 ලැබෙනවා. ඉතින් ඔය සංඛ්‍යාත්මකවත් මතක තියාගන්නට ඕනේ. මතක තියාගැනීම කෙසේ වෙතත් එකපාරටම Tamanට හැකියාව තියෙනවා නම් මේ සිත් වැඩ කරන්න පුළුවන් මේ මේ පුද්ගලයාට කියලා ඒක වටිනවා. ඒක ප්‍රමාණවත් වෙන බොහෝසෙයින්. සෝතාපන්න ආර්ය පුද්ගලයාට අන්න බලන්න මේ එන පිළිවෙල බලන්න. දුගති හේතුකයාට සුගති හේතුක ද හේතුකයාට ලැබෙන සිත් ඊළඟට සුගති පෘතුග්ජන ත්‍රි හේතුකයාට නේද? සුගති හේතුක පෘතුග්ජනයාට ඊළඟට එනවා සෝතාපන්න පුද්ගලයාට ඒකත් එනවා දාන්න තිබුණානේ ඒ කියන්නේ ත්‍රි හේතුක සෝතාපන්න පුද්ගලයාට
එක දාන්න ඕනේ නැයි දන්නවද? සෝවාන් වෙන කෙනා ත්‍රි හේතුකම තමයි. පෘතුග්ජනයා දානට පුළුවන්. පෘතුග්ජනයා දුගති හේතුකක් තියෙනවා, සුගති හේතුකක් තියෙනවා, සුගති දි හේතුකක් තියෙනවා, සුගති සුගති ත්‍රි හේතුකක් තියෙනවා. එතන බෙදීමක් තියෙනවා. හැබැයි ආර්ය කියලා දාපු ගමන් එතෙන්ද ආර්ය තත්වයට පත් වෙනට බෑ. අහේතුකයට, දි හේතුකයට නේද? එකයි. සෝතාපන්න ආර්ය පුද්ගලයාට සෝතාපන්න කිවත් සෝවාන් කිවත් ඔක කෙල්ලෙන්නේ නැත මේපා. සෝවාන් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා හට අටලොස් ප්‍රියාජවන් ඔන්න ඉස්සල්ලා වැඩ නොකරන ඒවා නෝ කියන්නේ බලන්න දැන් මේක අර චන්ද්‍රිකාවට වඩා පැහැදිලි. චන්ද්‍රිකාවේ මේක ටිකක් සංකීර්ණව ලියවිලා තියෙන්නේ. මොකද දැන් අර සෝවාන් පුද්ගලයා කියලා කියනකොට දැන් අපි කියන සෝවාන් මාර්ගය ඉන්න කෙනා නම් එක හිතනේ පහ වෙන්න පුළුවන්. දැන් මේකේ අත්හැරලා දාලා තියෙනවා. මේකේ වෙනත් ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. දැන් ඒකේ සිත් 51ක් සෝවාන් සකෘදාගාමීන්ට වැඩ කරන්න පුළුවන් වෙනකොට මේකේ 50 දාලා තියෙනවා. ඒ කියන්නේ අර සෝවාන් මාර්ගය හිත අයින් කරා. ඇත්තට ඒක වෙන්නට ඕනේ තමයි. මොකද හේතුව? සෝවාන් මාර්ගය හිත වැඩ කරනවා ගත්තොත් මේක ඒක විතරනේ. සෝවාන් මාර්ග චිත්තක්ෂණේ. හැබැයි සෝවාන් ඵලය ගත්තට පස්සෙන් මේ සෝවාන් ඵලය බොහෝ කාලයක් පවතිනවානේ. මේ ඵල සිත් වැඩ කරනවානේ. දැන් අපි කියමු දැන් සෝවාන් වෙච්ච කෙනෙක් අද ඉන්නවා, හෙටත් ඉන්නවා, අනිද්දාත් ඉන්නවා. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සති දෙකක් ඥානෙ ඉතුරු මාර්ගඵල ලබන්න. මොගලන් ස්වාමීන් වහන්සේට සතියක් ඥානෙ. එතකොට ඒ උතුම සෝවාන් ඵලයේ ඉන්නේ. එතකොට සෝවාන් ඵලයේ ඉන්නකොට ඒ ඵල සමාපත්තියට සමවැදිලා නැති අනිත් සෑම වෙලාවෙදීම වැඩ කරන්නේ එක්ක කාමාවචර විපාක භවංග ආදී වශයෙන්. එහෙම නැත්නම් කලාතුරකින් අකුසලුත් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් කලාවට ත්‍රි හේතුක හරි ද්වි හේතුක හරි කුසල් වලින් ඉන්න පුළුවන්. මම ඒකයි මේ කියන්නේ සෝවාන් කෙනාට ලැබෙන සිත්. සෝවාන් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයාට සෝවාන් පුද්ගලයාට කියලා ගත්තේ උඩ කවුද? සෝවාන් මාර්ගයේ ඉන්න කෙනා නෙවෙයි සෝවාන් ඵලයට පැමිණි කියලා කෙලින්ම ගත්තා. සෝවාන් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා හට ඔන්න නොලැබෙන ඒවා ඉස්සරලා කියනවා අටලොස් ප්‍රියාජවන්. අටලොස් ප්‍රියාජවන් කියන්නේ මොනවද? දැන් ගාන හදා ගන්න වෙනවනේ. අටලොස් ප්‍රියාජවන් අහේතුක ගොඩේ 1යි, කාමසෝබන ගොඩේ 8යි, රූපාවචර 15 ගොඩේ 5යි, අරූපාවචර ගොඩේ 4යි. ගණන හදා ගන්න. හයිතෝත්පාදයේ කාමසෝබන 8යි 9යි. 9යි 9යි 18යි. රූපාවචර ක්‍රියා 5යි, අරූපාවචර ක්‍රියා 4යි 18යි. අන්නේ කින ලැබෙන්නේ නැහැ ඒවා ඇයි? ඒවා ලැබෙන්නේ රහතුන් වහන්සේටනේ. ඒ ටික ලැබෙන්නේ නැහැ. ඊළඟට ditthigata sampayutta akkusala hatara වැඩ කරන්නේ මොකද? සෝවාන් මාර්ගයේදී එක ක්ෂය වුණා. විචිකිච්ඡා සම්පයුත සිත සෝවාන් මාර්ගයේදී ක්ෂය වුණා. සෝතාපන්න ඵලචිත්ති හැර ඉතිරි ලෝකෝත්තර සිත අන්න. සෝවාන් ඵලය හැර ඉතිරි ලෝකෝත්තර සිත. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය. හරි මේක හැරි පැහැදිලි. අර චන්ද්‍රිකා වෙන ක්‍රමයේ ගත්තට පස්සෙය සෝවාන් පුද්ගලයා කියලා කියනකොට සෝවාන් මාර්ග ඵල කියන සිත් දෙකම ගන්න. ඉතින් ඒක ඇත්තටම හරිය නෑ. මොකද එහෙම ගන්නවා නම් සෝවාන් මාර්ගය ඉන්න කෙනාට සෝවාන් මාර්ගය හිත පමණයි ලැබෙන්නේ. ඉතින් දැන් පලස්සය ගන්නකොට ගත්ත එක පල අවස්ථාව ගොඩයිනේ. දැන් ඵලය ලැබලා ඉන්න කෙනා සෝවාන් ආදී ඵලය ලැබලා ඉන්න කෙනා අපි කියමු කර මාසයක් යනවා, අවුරුද්දක් යනවා කියන විතර මාර්ගඵල ලබන්න එහෙම අවස්ථා කොතකුත් තියෙනවානේ. දැන් අර මේ අර කට් මොකද අර භාග්‍යතුන් වහන්සේ අර කටන පින්කමක් අනුදයින්ද හේතු වන වෙලාවේදී අර පාවෙයක කියන ඒ භද්‍රාර්ගිය ස්වාමින් වහන්සේලාට ධර්මදේශනා කළාට පස්සේ ඇතැම් ස්වාමින් වහන්සේලා සෝවාන් වුණා, ඇතැම් ස්වාමින් වහන්සේලා සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, කවුරක් රහත් වුණේ නැනේ කවුරුත් පෘතුග්ජනයි 39 ගෙම්ම. එතකොට දැන් එතනදී අවුරුදු 20ක් ගෙවුණා. 20ක් ගෙවෙනකොට ඒ වෙනකල් ඒ එදා ලැබුණු මාර්ගඵල පමණයි කිසිවක් නැහැ. එතකොට සෝවාන් තුනත් හිටියනේ. එතකොට දැන් සෝවාන් වෙච්ච උතුම අවුරුදු 20ක් හිටියා කියලා කියන්නේ ඒ අවස්ථාවේ මොකද කියන්නේ? ඒ ඵලයනේ. සෝවාන් ඵලයේ හිටපු. එතකොට කොච්චර කුසල් දිනු කරන්න ඇද්ද? අකුසලුත් පහළ වෙනට ඇති. ආන්නේ මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට දිට්ඨිගත සම්පයුත්ත කොමත් ඒවා පහළ වෙන්නේ, විචිකිච්ඡාහිත පහළ වෙන්නේ. මේක කියනවා
සෝතාපට්ටි ඵලචිත්තේහ සෝතාපන්න ඵලචිත්තේහ සසු ලෝකෝත්තර සිත්තප ලැබෙන්නේ නැති වෙන මේ තෝරන් එතකොට ඈ ලැබෙන්නේ නැති වල සෝතාපට්ටි ඵලසිත ලැබෙනවා අයියා ඒ උතුමාව සෝවන් ඵලෙත් නැවත නැවත සම්වදුණක් කියන්නේ ලැබෙනවා වන් නොලැබෙන සිත් එතකොට ඈ එතකොට සිත් ගාන හදා ගන්නට ඕනේ නේ ගාන හදා ගන්න කොහොමද ගාන හදා ගන්නේ 18යි ඊළඟට चंद्रिका සසු මාර්ගඵලයන්ට නොපැමිණි බැවින් ඒ මාර්ගඵලසිත ලැබෙන්නේ නැහැ. සකෘදාගාමී ආදී තත්ත්වයට ආපු නැති නිසා. සෝවාන් මාර්ගක්ෂණයේදී සමුච්ඡේද වශයෙන් නැසු අකුසල් පහව නැවත ඒ චිත්තසංතානෙ උපදින්නේ නැහැ නිසා ඒත් නැහැ එතකොට. ඉතුරු වෙන ටික මොකද්ද? සිත් 50යි. ආ සිත් 50ක් ඉතුරු වෙනවා එතකොට. එතකොට 30යි 50යි 80නේ එකතු වුණාම මොනවද එතකොට ලැබෙන්නේ සිත්? ब्रह्मयो දහට කෝටියක් නිවන් දැක්ක කියලා කියනවනේ ආන්නේ විදියට එතකොට ඔන්න සිත් 50යි ගාන හදා ගන්න එතකොට ගාන හදා ගන්න සෝවාන් ඵලසිත 1යි 8 ඊළඟට මහග්ගත කුසල් 9 එතකොට 10යි මහා විපාක 8යි එතකොට 18යි මහා කුසල් 8 18යි එතකොට 26යි 26යි 17යි 26යි 17යි එතකොට 26යි 26යි 36යි 36යි 7යි 43යි නේද 43යි හයතෝත්පාදය ඊළඟට එකත් එකතු කරගන්න. එහෙම එකතු කරගත්තාට පස්සේ යල්ල මේනවා කීයද 50ක් ලැබෙනවා 50ක් ලැබෙනවා 50ක් ලැබෙන සිත් 50යි එතකොට ගාන හදාගන්න මේ දැන් මම ගාන හදාන්න එච්චර උත්සාහවත් වෙන්නේ නැහැ ඊළඟ දවසේ ලියලා පෙන්නනවානේ ලියලා පෙන්න ගන්න හදා ගන්න. ඒතර සකෘදාගාමී ආර්ය පුද්ගලයාට ලැබෙන සිත් ටික තියෙනානේ. සකෘදාගාමී ඵලයට පැමිණිච්ච ආර්ය පුද්ගලයාට සෝතාපන්න ආර්ය පුද්ගලයාට මෙන් ක්‍රියාජවන් ඒ ටික හැම ගන්න කියනවා. ක්‍රියාජවන් 18 වැඩ කරන්නේ නැහැ. ditthi sampriti 24 වැඩ කරන්නේ නැහැ. විචිකිච්ඡායිත වැඩ කරන්නේ නැහැ. සකදාගාමීත් වැඩ කරන්නේ නැහැ. කිතුරු ලෝකෝත්තර සිත් 7 වැඩ කරන්නේ නැහැ. महाकुशाल दोष मूल सिद्धाय उद्दच संप्रयुक्त सिद्धाय दोष मूल सिद्धाय दिप्य विप्रयुक्त सिद्धाय अनागामी आर्य पुद्गलया එතකොට කියනවා අනාගාමී ආර්ය පුද්ගලයාට කියනකොට ඒකෙ සිත් ගාන වෙනස් වෙනවා බලන්න සකෘදාගාමී කෙනාට
වැඩ කරන වැඩ නොකරන සිත් සමානයි. මොකද හේතුව? සෝවාන් වෙනකොටත් සිත් හතයිමයි ප්‍රහාණය වෙලා තියෙන්නේ. සකෘදාගාමි වෙනකොටත් තනු කරාත්තා. ඉතුරු කෙලෙස් තුනී කිරීමක් කරනවා මිසක් අර ඉතුරු වෙච්ච අකුසල් සිත් වලින් දුරු වීමක් කරන්නේ නැහෙනි. මේ කියන්නේ ditthi ippayuta සිත් අතරේ තුනී වීමක් වෙනවා. ඊළඟට ද්වේෂ සිත් දෙකේ තුනී වීමක් වෙනවා. එහෙම නෙවෙන්නේ. සම්පූර්ණ ඇති වෙන්නේ නැහැ. උද්දච්ච සම්පයුත් සිත් ඉතුරු වෙනවා. එතකොට ඒ නිසා තමයි සෝවාන් සකෘදාගාමි කියන තත්වේදී සංඛ්‍යාත්මකව ලැබෙන සිත් නොලැබෙන සිත් සමාන වෙන්නේ. සෝවාන් කෙනාට ලැබෙන සිත් ප්‍රමාණයක් තියෙනවා නම් සකෘදාගාමි කෙනාට සංඛ්‍යාත්මකව එහා සමාන ප්‍රමාණයක්. සෝවාන් කෙනාට නොලැබෙන සිත් තියෙනවා නම් සකෘදාගාමි කෙනාට සංඛ්‍යාත්මකව එහා සමානයි. ලැබෙන එකත් ඒ විදිහ තමයි. අනාගාමි ආර්ය පුද්ගලයා අනාගාමි ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා හට ඔන්න කියනවා අටලොස් ක්‍රියා ජවන්. ඒටි කොහොමත් වැඩ කරන්නේ නැහැනේ. ක්‍රියා වැඩ කර හතුන් වාසයේනේ. ditthi sampayuta සිත් හතර. ඒටික වැඩ කරන්නේ නැහැනේ කොහොමත්. දෝෂ මූල සිත් දෙක. විචිකිච්ඡා සම්පයුත්ත සිත. දෝෂ මූල සිත් දෙක සම්පූර්ණයෙන් දුර වෙනවානේ. අනාගාමි ඵල හිතේ හැර ඉතුර ලෝකෝත්තර සිත් වැඩ කරන්නේ නැහැ නේ. සෝවාන් වෙච්ච සිත් ආය පාර පහළ වෙනවා ඈ. ඒ ලැබෙන්නේ 32ක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ගණන් හදා ගන්න දැන් ඉස්සෙල්ලා මම ගණන් හදලා දුනු විදිහටම. ඉතිරි වීති සිත් 48. 48යි 32යි කීයද? 50යි. ඔන්න ඔක තමයි ගාන. එතකොට ලැබෙන සිත් මොනවාද? ditthi vippayuta සිත් 4, උද්දච්ච සම්පයුත්ත සිතයි රූපරාග රූපරාග වශයෙන් තියෙනවනේ. ditthi vippayuta සිත් 4. උද්දච්ච සම්පයුත්ත සිත ඒ සිත අකුසල සිත් 5යි. හයිතෝත්පාදේ හැර 17යි ඉස්සලා කියපු ආකාරයෙම මහා කුසල 8යි මහා විපාක ටිකයි ලැබෙනවා. ඒ කියන්නේ 16 මහා කුසල 8යි විපාක 8යි. එන මහග්ගත කුසල 9 ලැබෙනවා රූපාවචර අරූපාවචර අනාගාමී ඵලසිත. ඉතින් එතකොට අනාගාමී මාර්ගක්ෂණයේදී ද්වේෂ මූල සිත් දෙක ප්‍රහීන කරපු නිසා ඒ දෙක ලැබෙන්නේ. එතකොට අනාගාමී ආර්යතුමන් වහන්සේට ඒ සිත් ලැබෙන්නේ නැහැ. එතකොට අනාගාමතුමන් වහන්සේට නොලැබෙන සිත් 48යි ලැබෙන සිත් මේ ඉතුරු ටික මේක කියාගෙන ආව නේද? නොලැබෙන සිත් 32යි ලැබෙන සිත් 48යි. ඉස්සලා කියපේක වැරදි. ලැබෙන සිත් 32යි නොලැබෙන සිත් 32යි ලැබෙන සිත් 48යි එකතුව 80යි. මම හිතන්නේ පාඩම ආදනම් තේරෙන්නට ඇති. වෙනතට වඩා හොඳට එහෙනම් අදට පාඩමේ සමාප්තිය. ඊළඟ දවසෙත් හොඳට සූදානම් වෙලා එන්න හැම දිනාටම මේ ධර්ම ධර්මමය අහිංසක උත්සාහය ඒකාන්තයෙන්ම තමගේ ධර්මඥානයේ භාවනාඥානයේ දක්වා දියුණු කර ගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම හඳුනා ගැනීමට මේ පරමාර්ථ ධර්ම ක්‍රමයට කරන විශ්ලේෂණය ඒකාන්තයෙන් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තබමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදට වැඩසටහන සමාප්ත කරනවා. හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සියලු යහපත සිද්ධ වේවා.